අයිබෝවන් නගර දවසකට පස්සේ අද වීඩියෝ එකක් අරගෙන ආවේ ඉතින් වීඩියෝ එකටත් ලෑස්ති වෙන්න ඕනේ දේවල් ගොඩක් කරන්න තියෙනවා ඒ නිසා පොඩ්ඩක් විතර ප්‍රමාද වෙනවා වීඩියෝස් අප්ලෝඩ් කරන්න ඒ මටත් උමනාව තියෙනවා සමහර වීඩියෝස් කරන්න ඇත්තටම ඒ වුණාට මේ කරගන්න වෙලාවක් හම්බුනේ නැහැ එනර්ජි එකකුත් නැහැ ඒ නිසා තමයි ප්‍රමාදයක් තියෙන්නේ ඉතින් හැමෝගෙම මේක සමාව ඉල්ලනවා මොකද ගොඩක් අය මගෙන් කමෙන්ට් කරලත් අහලා තිබුණා මැසේජස් දාලා තිබුණා ඇයි වීඩියෝ එකක් දාන්න නැත්තේ වීඩියෝස් නැති කියලා ඉතින් ඒක තමයි හේතුව අද වීඩියෝ එකෙන් මම කතා කරන්න හදන්නේ ලොකු නිකන් අපි සාමාන්‍යයෙන් මම කරන සමහර වීඩියෝස් දෙනවා ඉතින් ගොඩක් අධ්‍යයනය කරලා ගොඩක් දේවල් හිතලා බලලා අපි හොයලා බලලා කරන වීඩියෝස් ඉතින් අද වීඩියෝ එක ඇත්තටම මෙහෙම දෙයක් නෙමෙයි හරිම ෆ්‍රී මයින්ඩ් එකකින් මම කරන්නේ මම හරිම සතුටින් කරන තවත් වීඩියෝ එකක් මොකද මේ ගොඩක් බැරෑරු බරපතල කතාවක් නෙමෙයි හැබැයි මෙහෙම දෙයක් මම මුලින්ම කියන්න ඕනේ මම මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා ගර්භණී සමයේ ගර්භණී මාතාවට ගර්භණී අම්මලට කෑමට සුදුසු සහ නොසුදුසු ආහාර පාන වර්ග මගේ දැනුම අනුව හරිද ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක සහ මගේ දැනුම අනුව ඉතින් ඒ වීඩියෝ එකේදී සඳහන් කරලා තියෙන යම් යම් හොඳ නැහැ කියන කෑම වර්ග පවා සමහර විට මම අද මේ වීඩියෝ එකේදී මම ආහාරයෙන් ගත්ත කියලා කියන්න පුළුවන්. ඉතින් මට මුලින්ම කියන්න තියෙන්නේ අද මම කතා කරන්නේ ඔයාලට ආහාරයට ගන්න සුදුසු කෑම වර්ග නෙවෙයි ඔයාලට ගන්න සුදුසු කෑම වර්ග නොවෙන්න පුළුවන්. හරිද? සහ ප්‍රෙග්නන්ට් කෙනෙක් කන්න හොඳ නැති කෑම මෙතන තියෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ දෙකේ වෙනස හොඳට ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒකනත් අවබෝධය තියාගෙන වීඩියෝ එක බලමු හොඳේ. ඉතින් මොකද සමහර දේවල් තියෙනවා දැන් මේ කාලේ අපි කොච්චර දැනගත්තත් මේක හොඳ නැහැ. මේක කන්න හොඳ නැහැ. හරි මේ කෑමම මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද කියලා සැකයක් තිබ්බත් පොඩ්ඩක් හරි කාලා බලන්න ආසිතන කෑම. ඉතින් ඒ වගේ දෙයක් ඒ වගේ දේවල් ටිකක් ගැන තමයි මම අද කතා කරන්නේ. හරිනේ එහෙනම් වීඩියෝ එක යමු. ගොඩක් වෙලාවට ඒකේ මුහුණු කන්ටෙන්ට් එක අඩුයි ජෙලටින් කන්ටෙන්ට් එක වැඩි.
ඉතින් ඒකෙන් ලොකු හොදක් නැහැ මට ඉතින් මම ඒව තමයි තෝරගත්තේ මේ නිසා මම සාමාන්‍යයෙන් කන්න කැමති හට්ටියේ මේවා ඒ වුණාට මම මේ කාලේ කෑවා අර විදියට අනිත් දේ තව කන්න ආසිතුණු ක්‍රැකර්ස් මාමයිට් ගාලයි ජෑම් ගාලයි කියන්නේ ක්‍රැකර්ස් දෙකකට ක්‍රීම් ක්‍රැකර්ස් දෙකකට එකතර මාමයිට් දානවා අනිත් එක ජෑම් ගානවා ස්ට්‍රෝබෙරි ජෑම් වගේ දෙයක් දානවා කේක් එකතු කරලා කනවා ඉතින් මෙතනදිත් මම කියන්න ඕනේ මාමයිට් කියන්නේ මම ඇත්තටම කිසිම මගේ මම දන්න විදිහට මාමයිට් කියන්නේ කිසිම ප්‍රෙග්නන්ට් කෙනෙක්ට සුදුසු ආහාරයක් නෙවෙයි මොකද ඒක තනිකර ඊස්ට් සාරයක් දෙන හැබැයි මම දන්න සමහර ප්‍රෙග්නන්ට් අම්මලා ඉන්නවා මාමයිට් බොන මාමයිට් හදලා බිව්වා කියලා මට කියන කට්ටිය ඉන්නවා මාමයිට් හදලා මාමට විතරයි කන්න පුළුවන් එහෙම කියලා මට මැසේජ් කරපුවා ඉන්නවා ඉතින් මම කොච්චර දුරට ඒක හොඳද කියන එක නම් දන්නේ නැහැ මම ඒ වගේ අයට මැසේජ් කරනකොටත් කිව්වේ මම ඒක රෙකමන්ඩ් කරන්න නැහැ කියලා හැබැයි දැන් මටත් ක්‍රේවිංස් ආවා මටත් කන්න ආසෙ තුනා මේ කවුරු හරි ඔබ මැසේජ් එකක් දාලා හරි කියපු වෙලාවක තමයි මටත් එහෙම කාලා බලන්න යුතුනේ يعني මමත් මේ ප්‍රෙග්නන්ට් කාලේ මටත් කාලා බලන්න යුතුනේ ඉතින් මමත් ගෙන්නගෙන මම නම් වැඩි කෑවේ නැහැ හැබැයි හැබැයි ඒකත් මම හරි ආසාවෙන් මට ආසෙ තුන දෙයක් කන්න මාමයිටුයි ජෑමුයි ක්‍රීම් ක්‍රැකර්ස් දෙකට දාලා කන්න ඒකත් ලහඩ තිබුණා අනිත් කෑමක තමයි මම ඉස්කෝලේ යන කාලේ තමයි කන්න ආසෙ වෙච්ච දෙයක් හැබැයි මම හිතන්නේ මම වැඩි කරලා පස්සේ කෑවෙම නැහැ කන්න හම්බුනේ සම මතක්ුනේවත් නැහැ ඊට පස්සේ හදිසියෙ මතක්ුනේ කිරිවලට මේ කිසල් දාලා කන එක ඉස්කෝලේ කාලේ හරි ආසාවෙන් කෑවා ඒ කියන්නේ මේකේ කිරි එක හරි උකුවට හදාගන්න මිල්ක් මේඩ් එක තියෙන්නේ මිල්ක් මේඩ් එක වගේ හදාගෙන ඒකට කිසල් කපලා දාලා ඒක කනවා ඉස්කෝලේ යන කාලේ මේ ලොකු කෝප්පයක් ඉතින් ඒක මට කන්න ආයි ආසෙ තුනක් කොහොමරි මම ඒකත් අයි හදාගෙන කෑවා එතකොට මම ෆ්‍රෙෂ් මිල්ක් නේපාල එකතු කරගෙන මම ඒකේ නම් සමහර ෆොටෝස් උත් එකතු කරලා තියෙනවා ඇති මගේ ඉන්ස්ටාග්‍රෑම් account එකේ නම් මම ඒ කාපු දවස් ගොඩක් වෙලාද මම මේ කන දේවල් මට දැන් සමහරවිට ගොඩාක් ආසාවෙන් කන කන්න තියාගෙන ඉන්න දේවල් ෆොටෝ ගන්නම් තම වෙන්නේ නැහැ ඉක්මනට කාලා දානවා සමහර ඒවා කන්න ආසිතලා මට හිතුණා මම ෆොටෝ එකක් අරගෙන Instagram එකේ දාලා තියෙනවා මගේ my plate කියලා වෙනම මම ඕපන් කරලා තියෙනවා මේ stories segment එක ඔයාලට කැමති නම් ගිහින් බලන්න පුළුවන් මම ඒකේ ෆොටෝස් දාලා තියෙනවා මම මේ වගේ අමුතු කෑම කන වෙලාවල් වලට ගත්ත ෆොටෝස් ඉතිකිරි මේ ඉස්සර දැම්මේ ඉතින් මම මේ පාර දැම්මේ fresh milk වලට ice cream දාලා chia seeds එක කෙසලුයි ගස්ලබුයි ඔය දෙක තමයි ගොඩක්ම මේ කෑම එකත් එක්ක යන මේ දෙකත් එක combination එක හොඳ ඉතින් මම ඒක හරි මාසාවෙන් කාපු කෑම අනිත් දේ තමයි කන්න ආස වෙච්ච මේ අනෝදා අනෝද වලට මම ඉස්සරත් කන්න ආසයි හැබැයි අර විශේෂයෙන් කියලා කන්න ආස නෑ සාමාන්‍යයෙන් මම ගොඩක් කෑම කන්න ආස කෙනෙක් මට set friend නැති කෑම හරි අඩුයි ඉතින් අනෝදා හරි මාසාවෙන් මට හිතුණු මට දැන් අපි හිතමු අද හිතුණා කියලා මට අනෝදා කන්න මට පහුවෙන්දම හම්බුණා මට මේ මගේ හස්බන්ඩ්ගේ තාත්තා මට ගෙනත් දුන්න අනෝදා ගෙඩියක් එයාට කොහෙන්ද හම්බ වෙලා මේ කියන්නේ ගහක කියන්නේ විකුණන්න තිබ්බ ගන්නේ කවුරුද දීලා ඒක ගෙනත් දුන්නා එයා දන්නේ නැතු ඉතින් මේ වගේ දේවල් නම් හරියට වුණා ඒ කියන්නේ මට කන්න ආසිතර දේවල් පහුවෙන්දම හරි දවස් දෙකකට විතර පස්සේ හරි කවුරුනි මට ගෙනත් දෙනවා කන්න මම කාටවත් කියන්නෙත් නැතුව සමහර වෙලාවට හීනෙන්ද නම කැමතිම මට දැන් මතක නැහැ ඊනෙන් දැකපු කෑම ලාවකේක් කන්න ආසෙ තුනා ඉතින් ලාවකේක් කමුණා ගෙදරටම හෝම් මේඩ් ලාවකේක් ඉතින් මේ වගේම තිබුණා මේ හිතපු දේවල් දවසකින් දෙකකින් හම් වෙනවා එහෙම ඉතින් මේ අපේ ඥාති සහෝදරියත් තමයි ඒකත් හදලා දුන්නේ බොහොම ස්තුතියි ශාරිනංගී ඉතින් ওই විදිහට ආසිතේ කෑම මට හම් වෙච්ච වෙලාවක සෑයෙන තිබුණා ඉතින් අනෝද එකක් ඒ වගේ හම් වෙච්ච තව එකක් අනිත් එක තමයි සාබාලේ මම දන්නේ නැහැ ඔයාලා මේක දන්නවද කියලා අපි පොඩි කාලේ අපේ මේ මගේ අම්මා මට සාබාලේ බෙදලා දෙනවා නිකන් පොටු වගේ කපලා හොඳට මේ හොඳට බදිනවා ඒ කියන්නේ අම්මට ඇත්තටම මතකයක් නැහැ මම දන්නේ නැහැ සාබාලේ වල කටු තියනවා කියලා එහෙම තාක්කත් මම දන්නේ නැහැ මට දැන් ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ පොඩි කාලේ කාපු සාබාලේ කන්නා තිබුණා ඊට කලින් මම හොයපු දවස් තිබුණා හොයපු වතාවල් තිබුණා ඒ වුණාට මට ආරංචි වුණේ සාබාලයන්ගේ ලොකු ලොකු සාබාලය අපි එක්ස්පෝර්ට් කරනවා කියලා. ඉතින් කොහමාරි ලංකාවේ දැන් සාවාලියෝ ලොකු මාළු ගන්න නැහැ. කොහමාරි සාවාලිය කියන්නේ කටු ටිකක් වැඩි මාළුවේ අනුගතියක් තියෙනවලු ඒ මාළු වගේ. ඒ නිසා ගොඩක් අය ගන්න අකමැති.
ඒකට මට ආසෙත් උනානේ මං හෙව්වා මට හම්බුනේ නැහැ. හැබැයි දවස් කීපයකට විතර පස්සේ මට අපේ අම්මලගේ ගෙදර දැන් අම්මන් කාටවත් මේක කියුවේ නැහැනේ. මට අපේ අම්මලගේ ගෙදර මගේ අම්මගේ ගෙදර ගිය වෙලාවක ඒකවල සාවාලු කෙනාල බැදලා තිබුණා. මේ බැදලා තිබුණා. ඉතින් එදත් කොහොම හරි මගේ ආසාව මේ වුණා. ඉතින් බලන්න ඒකත් මං කියන්නේ නැතුව මට අහම්බෙන් හම්බුණා ඒකත්. ඉතින් ඒ විදිහට සාවාලු කාන්ද හම්බුණා මට. අනිත් කන්න ආස වෙච්ච කෑමද තමයි චිකන් මන් දන්නේ ඔයාලා දන්නවා කියලා සමහර අය කාල ඇති. අර මේ මේක ගොඩක් මේ සාමාන්‍ය මේක ප්‍රසාමාන්‍ය කන කෑමක්. චිකන් වලට මී පැණිත් එක දාලා ෆ්‍රයි කරලා ගන්න. ෆ්‍රයි කියන්නේ මේ බේක් කරන එක. ඉතින් අන්තිමට මේ මී පැණි ටිකක් දාලා ඒක ෆ්‍රයි කරලා ගන්න. ඉතින් මී පැණි ඇත්තටම හොඳ නැහැ. මේ කාලේ කන්න. හැබැයි මම මේ පැන්නේ සුගර් සිරප් එකකුත් දානවා. දැන් මම මේක මුලින්ම රහ බැලුවේ මේ කටායින්නකොට පිලිප් මේ පිලිපිනෝ කෑම එකක්. මම හිතන විදිහට මම දන්න විදිහට හරිම පැණි රස චිකන් එක මේ wings end බැඳලා. ඉතින් ඒක මම ඇත්තටම ෆාස්ට් ෆුඩ් වලට එච්චර කැමති කෙනෙක් නෙවෙයි. ඒනොට මේ මුළු ප්‍රෙග්නන්සි එක පුරාම මම හරියට මේ වගේ කෑම වලට මට ආසීතව තිබුණේ. ඉතින් ඒකත් අන්තිමට මම ගෙදර හදාගෙන කෑවා. හරි රහට තිබුණා එදා හස්බන්ඩ් තාසු ආසුනා. ඒකේ ෆොටෝ එකක් නම් Instagram එකේ ටැග් කරලා තියෙනවා මම ස්ටෝරිස් වල. ඉහිල් බලන්න පුළුවන් ඔයාලට. ඉතින් ඔන්න ඒකත් චිකන් විත් හනි ඇන්ඩ් නම් හනි මං චිකන් ෆ්‍රයිඩ් චිකන් විත් හනි. ඔක තමයි මං ආසමේ චැනිත් කෑවේ. මේක නම් තාමත් විසඳුනේ නැති ක්‍රේවිම් එක. ක්‍රේවිම් එකක් කියන්නේ මේ ප්‍රෙග්නන් කාලේ ඉඳාපු ක්‍රේවිම් එකක් නෙමෙයි. හැමදාමත් මම ආස කරන දෙයක් මේ මැක්ඩොනල්ඩ්ස් එකේ පෑන්කේක් එක. එතකොට මම මේකත් මුලින්ම ත්‍රා බැලුවේ මම කතා ඉන්නකොට හරිම සොෆ්ට් හරිම රසයි. අනිත් එක ඒගොල්ලන්ගේ දෙන මේපල් සිරප් එකද ඒගොල්ලෝ මම හිතන තමයි හර්බ්ස් දාලා තමයි දෙන්නේ. මම දන්නේ නැහැ හර්බ්ස් දාලා හර්බ්ස් නැහැ පේන්නේ ඒකට හරි අමුතු රසක් තියෙනවා. කොමල් මම ලංකාවට ආවට පස්සේ ලංකාවේ මැක්ඩොනල්ඩ්ස් එක චෙක් කරලා බලුවා. ඒගොල්ලොත් මුල් කාලේ මේක කරලා තියෙනවා කිව්වා. මම ඒක 2017 ආව ගමන්මයි මම බැලුවේ. මම එච්චර මාසයකට දැන් ඒගොල්ලෝ ඒ කාලෙම නවත්තලා මාකට් එකට දැන් ඒගොල්ලෝ කරන්නේ නැහැ. ඊදරෙදි සෑහෙන හදලා බලුවා මොන වුණත් ඒ පදමට නම් මට තාම ඇවිල්ලත් නැහැ. මට හදලා දුන්න අපේ අම්මා සෑහෙන දවසක් ඒවට ඒ රස නම් ආවේ නැහැ. මේ මැක්ඩොනල්ඩ්ස් වල තියෙන ඒ සොෆ්ට්නස් එක ඒක නෑ කිව්වනේ. ඉතින් කොහොම හරි ඒක තාම මම ක්‍රේව් කරනවා. ක්‍රේව් කරනවා කියන්නේ ප්‍රෙග්නන්ට් හින්දා නෙවෙයි. කොහොමත් ඉතින් අවශ්‍යයි. ඒක තමයි තාම ඒක තියෙනවා. බලමු කවදා හරි පදම අල්ල ගන්න පුළුවන් වෙයිද කියලා. ඒකත් එකක්. ඔය එකම කියනවනේ බර්ගර්ස්. බර්ගර්ස් කන්න හරිම ආසයි. හැබැයි මම ඉස්සර මේ ප්‍රෙග්නන්ට් වෙන්න කලින් මම කිව්වා වගේ ෆාස්ට් ෆුඩ් වලට කැමති කෙනෙක් නෙවෙයි. මම කොහරි ගියත් බත්ම තමයි ගොඩක් වෙලාට කන්න බලන්නේ. බත් විතරයි. ඒ කියන්නේ පාස්තා එකක්වත් මම එච්චර කන්න ආස නැහැ. පිටින් කනවා නම්. ගෙදර හදලා කනවා නම් ඒත් ඉතින් හරිම කලාතුරකින් තමයි මම මේ වගේ දේවල් හදන්නේ. මොකද ගොඩාක් වෙලාවට බත් එක්ක තමයි හස්බන්ඩ් කැමති ගොඩාක් බත් කන්න. ඉතින් ඒකත් එක්ක සහ එයා නම් ෆාස්ට් ෆුඩ් වලට කැමතියි. හැබැයි මම කැමති නැහැ. ඉතින් මම ගොඩාක් වෙලාවට බත් තමයි කන්නේ. මම ඔයාලට කිව්වත් වගේ මේ ප්‍රෙග්නන්සි එක හත්පසින්ම වෙනස්. මම ඒ වගේ දේවල් වල තම හරිම ආසනේ. තාමත් ආසයි දෙනුත් ආසයි බර්ගර්ස් කන්න. කොහොම හරි මම ආස බර්ගර් එක තියෙන්නේ මට ඕන තරම් එක තිබුණේ ඩයිනෝ එකේ බර්ගර් එකයි. තව එකක් මේ ළඟදී මම ආරෙ කියනවා ගැන මට හිතුවා මට හම්බ වෙනවා. ඒ වගේම මට මේ බර්ගර් එකක් කන්න හිතිලා දවසකට දෙකකට මන්ද පස්ස කොමරි බර්ගර් එක අද කන්න හිතුණා නම් මම පහුවෙන්දම ගෙදර හදාගෙන කෑවා. මොකද මේ ඩිලිවරි කරන්න නැහැ කියලා ඩිලිවර් කරන්න නැහැ කියලා ඩයින් ඕකේ ගෙදර හදාගෙන කාලා. හැබැයි ඊට පස්සේ දවසේ මට බත් එකක් මගේ යාළුවෙක් මට එවලා තිබුණා. එතකොට බද්රාණි අක්කා බොහොම ස්තුතියි විඳින් දෙනවා. එයාත් බත් එකක් එක්ක මෙයාලා මට එවලා තිබුණා බර්ගර් සුයි. තව ඔය වගේ ෆාස්ට් ෆුඩ් ටිකක් එයා නිකන් ඉවලද තිබුණේ මගේ බබාටයි. එහෙම කොහොමයි මම මේ බර්ගර් අපේ බබා බර්ගර්ස් කන්නේ නැහැ. එයාට බත් පුරුදු වෙලා එයාත් ඒ වගේ වට නැහැ ඇත්තට. ඉතින් බර්ගර් එක නම් පුදුම රහයි ඕපන් කිචන් එකේ.
හරිම රසයි මේ බර්ගර් එක චිකන් බර්ගර් එක තමයි මට ආසෙ තුනේ එක් බර්ගර් එකත් රහයි හොඳයි මම මස්ටර්ඩ් පේස්ට් එකෙන් හොඳට දාලා දෙනවා ඉතින් කොහොමද ඒ ක්‍රේවින් එක නම් ෆුල් ෆිල් ඒ එකම තව කෑමක් තමයි මේක තාම මේ විශේෂ කෑමක් කුනාෆා ඔගොල්ලෝ මේ අහලා තියෙනවා මං හිතන්නේ මගේ නම කියනවා හරි ඇති කුනාෆා කියලා ඊජිප්ෂියන් ස්වීට් ජාතිය මේක මේ හදන්නේ උඩට වර්මසිලි උඩට නෙවෙයි යටට වර්මසිලි බේක් වෙන්න හදලා ලංකාවේ හදන තියෙන සමහර ඇති channels චෙක් කරලා බලන්න වර්මසිලි මේ ෆ්‍රයි වෙන්න වගේ දාලා කොහමද චීස් තියෙනවා චීස් තට්ටුවක් තියෙනවා ආයි මම දන්නේ මොන මොනවද තියෙන කියලා ආයි වර්මසිලි වගේ මේක මම මේ රහ බල්ලා තියෙන එක පාරයි ඒක මට ආයි නිකන් ක්‍රේවින් වගේ ඇවිල්ලා කොහමද දැන් මට මේ කුණාෆා ගන්න විදිහක් නැහැ ඒක හදාගන්න විදිහක් නැහැ මේ මොකද ඒ රහ කොහොමත් එන්නේ නැහැ සුගර් සිරප් එක දාලා හරිම පැණි රසයි හරිම රසයි ඉතින් ඒක අන්තිමට මම කරේ අපේ අම්මලා අපිට පුංචි කාලේ හදලා දෙනවා ඔගොල්ලෝ දන්නවා ඇති නූඩල්ස් ම බර්මසිලි ම පැණි රහට ඉතින් අපි හදන්නේ සාමාන්‍ය ටෙම්ප කරලා මේ ලසරකනේ එහෙම නෙවෙයි අපේ අම්මා සීනි රක් කරලා ඒකට කර්ණ මුංගු අරෝණිය ටික දාලා ඒක සුවඳ කරලා ඒකට වර්ම්සිලි ටික දාලා ගන්නවා හදලා පහුවෙන්ද තමයි හරිම රස ඉතින් කොහොමද ඕක මම හදව ගත්තා අම්මට කියලා ඊට පස්සේ මට දැන් අරක කන්න ආසෙ වුණාට පස්සේ ඉතින් ඕව තමයි මට හිතෙච්ච තව අර පතුරු ගැලවෙන පාරාට ජාතිය අම්මා කලික කාලා තිබ්බ තැනක මේ ඒක මම ඉතින් මතක් කර කර ඉන්නවා මේ දවස්වල දැන් අපි කලින් කාපු තැනකටත් මේ අපිට මතක් වෙන්නේ ඉතින් ලංකාවේ කොච්චර තිබ්බත් තර කාපේක මතක් කර කර ඉන්නවා ඉතින් ඔයිට අමතර පැන්කේක් එක තාම නැහැ බලමු ඉතින් කවදා හරි මට හරියට හරි පදකට හදාගන්න පුළුවන් වුණා මම ඒ ගැනත් විනිවිද කරන්න එහෙනම් මම ඒක නම් තව කන්න කැන ආස් කැමනක් තියෙන ගොඩක් තියෙන ඕන තරම් තියෙනවා ඉතින් ඒ වුණාට මට දැන් ඔක්කොම මතක් වෙන්නේ නැහැ ඔයාලා මේ වීඩියෝ එක මම හිතනවා ඔයාලත් එන්ජොයි කරන්න ඇති කියලා ආයෙ පාරක් කියනවා මම මේ කියපු දේවල් ආහාරයට සුදුසු නුසුදුසු වෙන්න පුළුවන් හරිද මම මේ කියන්නේ මට කන්න ආස වෙච්ච සහ මම රහ බලපු කෑම ගැන හරිනේ එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට වීඩියෝ එක එන්ජොයි කරනවා මටත් හරිම සතුටුයි ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා ආයෙත් තව ලස්සන වීඩියෝ එකක් අරගෙන එහෙනම් ආයුබෝවන් Thank you.